Hey, hello, welcome to SL Short Tech YouTube channel. Audio recording setup එකක් install කරගන්න විදිය තමයි අද අපි බලන්න යන්නේ. පාවිච්චි කරනවා AKG Studio mic එකක්. ඒ වගේම මං ගාව තියෙනවා mixer එකක්. Presonus brand එකේ mixer එකක්. ඒ වගේම speaker දෙකක් තියෙනවා studio monitor. ඒ වගේම මං පාවිච්චි කරනවා මගේ interface device එක විදියට Focusrite Scarlett device එක. ඉතින් යාළුවනේ ඉස්සලාම අපි connect කරගමු USB cable එකක්. අපේ interface device එකටයි PC එකටයි. ඊළඟට අපි device එකෙන් output එකක් ගමු headphone out එකක් තමයි මම දැනට ගන්නෙ මේකට මම පාවිච්චි කරනවා stereo cable එකක් ඒකේ out එක අපි connect කරගමු ඉස්සල්ලාම mixer එකට මම mixer එකේ channel 9ට සහ 10ට connect කරගන්නවා ඊළඟට අපි connect කරගන්නවා speaker එකක් A speaker එකේ in එක මම connect කරනවා ඒකේ main sub එකට sub එකේ තියෙනවා input පහක් සහ output loop out පහක් ඒ පහේ මම පළවෙනි එකට සහ දෙවෙනි එකට මම connect කරගන්නවා speaker out දෙකක් ඒ වගේම ඒ sub එකට input දෙකක් මම දැන් connect කරගන්නවා ඒ input දෙක එන්නේ mixer එක මගේ mixer එකේ main out left and right තමයි sub එකේ main input left and right වෙන්නේ දෙගොල්ලන්ට පේනවා ඇති මෙතනින් කේබල් දෙකක් loop වෙලා යනවා speaker එකට. ඒකට main input එක තමයි අපි දැන් මේ connect කරගන්නේ mixer එකෙන්. Mixer එකේ main output එක අපි connect කරා left and right. ඊළඟට අපි PC එකෙන් display එකට කේබල් එක connect කරගමු. මේකට මම පාවිච්චි කරන HDMI කේබල් එකක්. HDMI output එක තමයි මගේ PC එකේ තියෙන්නේ. ඒකෙන් out එක අරගෙන මම display එකට connect කරගන්නවා. ඊළඟට PC එකට ඕන කරන keyboard mouse connect කරගමු. දැන් මම headphone එකකුත් connect කරගන්නවා. Headphone එකත් connect කරගන්න ඕන අපේ device එකේ headphone out එකට. ඊළඟට mouse එකත් connect කරගමු. මේ පේන්නේ තියෙන්නේ අපි දැන් අද පාවිච්චි කරන්න සූදානම් වෙලා ඉන්න මයික් එක ස්ටුඩියෝ මයික් එකක් මේක. දැන් අපි ස්ටෑන්ඩ් එකට මයික් එක ඉන්ස්ටෝල් කරගමු. ඊළඟට මේකත් අපි මයික් එක ඉස්සරහින් ඉන්ස්ටෝල් කරගමු.
ඔගලන්න මතක ඇති කලින් පාර අපි කරපු ඕඩියෝ බේසික් සෙටප් එකේ මයික් වලට අපි බැටරි දැම්මා. මේ මයික් එකේ අපි බැටරි මොනවද දාන්න? එතකොට කොලො ඉතන ඇති කොහොමද මේ මයික් එක පවර් අප් වෙන්නේ කියලා. මේ මයික් එකට අපි පැන්තම් පවර් කියලා කියන්නේ පැන්තම් පවර් එක දෙන්න ඕනේ. ඒ පවර් එක දෙන්නේ මේ ඩිවයිස් එකෙන්ම තමයි. මෙතන පේනත් ඔගලන්ට මයික් 45 වොට් කියලා තියෙනවා. ඒක ඔගොල්ලෝ ප්‍රෙස් කරාම මෙතන රතුපා ලයිට් ටැප් පත් වෙනවා. ඒ වගේම මයික් එකගෙනත් ඔගලන්ට පේන්නේ නැති ලයිට් ටැප් පත් වුණා. එතකොට අපි මේකට මේ මයික් වලට ඩිවයිස් එකෙන්ම තමයි පවර් අප් දෙන්නේ. දෙවෙනියට අපි කරන්න ඕනේ අපි සොෆ්ට්වෙයාර් එක. අපි මේකට පාවිච්චි කරනවා Pro Tools license software එකක්. ඔගොල්ලෝ බලලා ඇති වීඩියෝ එකේ මම පෙන්නන පොඩි ඩොංගල් එකක්. ඒක තමයි Pro Tools වලට තියෙන license එක. ඔගලන්ටත් ඒක බයි කරගන්න පුළුවන්. ඊළඟට ඔගොල්ලෝ ඕපන් කරගන්න ඕන Pro Tools software එක. අපි software එක ඕපන් කරගමු. ඕපන් කරා මේ වගේ ඔගලන් ඩෑෂ්බෝඩ් එකක් පෙන්නයි. ඩෑෂ්බෝඩ් එක ඔගොල්ලෝ ඉස්සල්ලාම ඔගලගේ ෆයිල් එකේ නම ගහගන්න. මම SL ෂෝටෙක් කියලා ගහගන්න. එහෙම ගහගත්තිය ඔගලන්ට පෙනෙයි මෙතන ෆයිල් එකක් ක්‍රියේට් වුණා. මම ඇත් වෙනන්න. ඔන්නර පේනද මෙතන ෆයිල් එකක් ක්‍රියේට් වෙනවා ඔගොල්ලෝ ගාන පේජ් එක. පළවෙනියට ඔගොල්ලෝ ඕපන් කරගන්න ඕන. මේකටත් ඔගොල්ලෝ ඉන්ටර්ෆේස් එක සිලෙක්ට් කරගන්න ඕන. එහෙම සිලෙක්ට් කරගන්නේ Pro Tools වලින් මෙතන තියෙන සෙටප්. සෙටප් එකේ තියෙනවා ප්ලේබැක් එන්ජින් කියලා එකක්. ඒ ප්ලේබැක් එන්ජින් එකට යන්න ඒකෙන් තෝරගන්න ඔගලගේ ඉන්ටර්ෆේස් ඩිවයිස් එක. මගේ එක ඔල්රෙඩි සිලෙක්ට් වෙලා තියෙනවා මේ ස්කාර්ලට් කියන ඩිවයිස් එක. ඔගොල්ලෝ මොන ඩිවයිස් එකද පාවිච්චි කරන්නේ ඒක සිලෙක්ට් කරගන්න. ඊළඟට ඔගලන්ට ඊළඟට අපි කරන්න ඕන මේකට ට්‍රැක් එකක් ඉන් කරගන්න ඕන. ට්‍රැක් එකක් හදන්න ඕන ෆස්ට් එකට. ඊළඟට තමයි අපිට රෙකෝඩ් කරගන්න පුළුවන් මේ ට්‍රැක් එකේ. ට්‍රැක් එක ගන්න මෙහෙමයි. මෙතනින් ඔගලන්ට පේනද මෙතන ට්‍රැක් කියලා ෆයිල් මේකක් තියෙනවා. අයිකන් එකක් ඒක ක්ලික් කරන්න. ඒකෙන් ක්‍රියේට් නිව්. එතකොට ඔගලෝ ට්‍රැක් කීයක්ද එකක් මම දැනට එකක් ගන්නවා. සවුන්ඩ් එක මොනෝ. මොනෝ පාවිච්චි කරන දැනට. එතකොට ඔඩියෝ ට්‍රැක් එක සාම්පල් ඔඩියෝ. එතකොට අපි ක්‍රියේට් ප්‍රෙස් කරාම ඔගලන්ට මෙතනින් අලුත් ට්‍රැක් එකක් එයි. ආවම ඔගොල්ලන්ගේ මයික් එක වැඩද කියලා බලන්න මෙතන ක්ලික් කරාම ඔගලන්ට පේන ඇති. චෙක් චෙක් මෙතන පෙන්නනවා. සද්දය අඩු වැඩි කරගන්න පුළුවන් අපේ ඩිවයිස් පාවිච්චි කරන ඩිවයිස් එකෙන්ම. මෙතනින් වුණත් ඔගලන්ට සද්දය හදාගන්න පුළුවන්. යහදනදී මම පෙන්නන්නම්. ඒකට ඔගල කරන්න ඕනේ කමාන්ඩ් ප්ලස් එක ඉබුවම ඔගලන්ට ඔගලන්ගේ ඇඩ් කරපු ට්‍රැක් එකේ මික්සර් එක පෙන්නයි. ඒ වගේම ඔගොල්ලෝ වින්ඩෝස් පීස් එකක් පාවිච්චි කරනවා නම් කන්ට්‍රෝල් ප්ලස් එබුවම ඔගලන්ට මේ ට්‍රැක් එක ගන්න පුළුවන්. ආයෙමත් ඔගලන්ට පරණ මික්ස් එකට යන්න ඕනේ නම් එඩිට් එකට යන්න ඕනේ නම් කමාන්ඩ් ප්ලස් එබුවම ආයෙත් ඔගලන්ගේ එඩිට් පේජ් එකට එයි. දැන් ඔක්කොම කනෙක්ට් වෙලා තියෙන්නේ. අපි බලමු රෙකෝඩ් කරලා ඒක සේව් කරගන්න. ඊට කලින් මම පෙන්නන්නම් මේ කම්බයින් සිස්ටම් එක කොහොමද ඔපරේට් කරගන්නේ කියලා. ඔගලන් පේන ඇති මගේ මයික් එක තියෙනවා මෙතන. මයික් එකේ කේබල් එක කනෙක්ට් වෙලා තියෙන්නේ මේ ෆෝකස් රයිට් ඩිවයිස් එකට ඉන්ටර්ෆේස් එකේ චැනල් 1 එකට. එතකොට ඔගලන් පේන ඇති මම මෙතන මේකේ මගේ චැනල් 1 කට් කරා නම් මම කොච්චර කතා කරත් සවුන්ඩ් එක එන්නේ. මොකද පළවෙනි ඩිවයිස් එකෙන්ම කට් වෙලා තියෙන්නේ. ඉතින් ඒකේ අපි සද්ද වැඩි කරගමු දැන්. චෙක් චෙක් ටෙස්. ඉතින් දැන් ඒකට ඩිවයිස් එකෙන් සද්ද එනකොට මේකෙත් පෙන්නනවා අපේ කනෙක්ට් වෙලා තියෙන්නේ ඔඩියෝ එක. ඔඩියෝ එක අන්මියුට් වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒක අපිට ප්ලේබැක් එකක් අපිට ස්පීකර් එකකින් බලා ගන්න ඕනේ නිසා අපි කනෙක්ට් කරගන්නවා මික්සර් එකකට. මේකෙන් හෙඩ්ෆෝන් අවුට් එකක් කරන් තියෙනවා මම මික්සර් එකට. මික්සර් එක මම අන්මියුට් කරගන්නම්. චෙක් ටෙස් චෙක් මයික් 1 2. දැන් මම කියන එක මට ආයෙ මික්සර් ස්පීකර් එකෙන් මට අහගන්න පුළුවන්. ඒක වෙන්නේ අර වගේ ඩිවයිස් එක මගින් මික්සර් එකට ඇවිල්ලා තියෙන්නේ. එහෙම නැතිනම් ඩිරෙක්ට් හෙඩ්ෆෝන් එකක් උනත් දාගෙන ඔගලන්ට අහ ගන්න පුළුවන්. ඔගලගේ වොයිස් එකේ ක්ලැරිටිය, වොයිස් එක මොනවාරි චේන්ජස් කරන්න ඕන ඒවා, හම් එතන නොයිස් මොනවාරි එනවා නම් නොයිස් කට් කරන ඔක්කොම මේකේ කරගන්න පුළුවන්.
අපි අදට බලමු කොහොමද රෙකෝඩින් කරගන්නේ කියලා. ඉදිරියට ඊළඟ ඒවා මම අනිවාර්යෙන් කියලා දෙන්නම්. එහෙනම් ඊළඟට මම මේක මියුට් කරගන්න. ඊළඟට අපිට කරන්න තියෙන්නේ දැන් මේක රෙකෝඩ් කරලා බලමු. රෙකෝඩ් කරනවා නම් ඔයගොල්ලන්ට පේනවාද මෙතන රෙකෝඩින් ඔප්ෂන්? මෙතන රෙකෝඩින් අයිකන් එකක් දීලා තියෙනවා. මේක ඔබ රෙකෝඩ් එනේබල් කියලා තියෙනවා. රෙකෝඩ් එනේබල් කරාම රෙකෝඩ් වෙන්නේ නැහැ. මොකද එයා දැන් ස්ටෑන්ඩ් බයි ඉන්නේ. අපි රෙකෝඩ් එක එනේබල් කරලා තියෙන ඒ වුණාට රෙකෝඩ් පටන් ගත්තේ නම් තාම ස්ටෑන්ඩ් බයි. එතකොට රෙකෝඩ් පටන් ගන්නවනම් ඔයගොල්ලෝ ස්පේස් බාර් එක ඔබන්න ඕන. ස්පේස් බාර් එක ගිහුවම ඔයගොල්ලන්ට පේනවා මෙතන දැන් රෙකෝඩින් ස්ටාර්ට් වෙනවා. ටෙස්ට් චෙක් මයික් 1 2. දැන් ඔයගොල්ලන්ට පේනවා ඉතින් මෙතන වේව් එකක් යනවා. මගේ වොයිස් එක කෑ ගාද්දි වොයිස් එක අප් වෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඉතින් මෙතන අයියෙන් කතා කරනකොට වොයිස් එක අප් වෙනවා, ඩවුන් වෙනවා. මේ විදිහට තමයි රෙකෝඩින් එකක් කරන්නේ ප්‍රෝ ටූල්ස් වලින්. ඉතින් යාළුවනේ අද බැලුවා කොහමද රෙකෝඩින් සෙටප් එකක් ඉන්ස්ටෝල් කරගන්නේ, රෙකෝඩ් කරගන්නේ කියලා. මේකේ තවත් ඔප්ෂන් ගොඩක් තියෙනවා. ඔයගොල්ලන්ගේ වොයිස් එක චේන්ජ් කරන්න, වොයිස් එකේ තියෙන ක්ලැරිටි එක තව වැඩි කරගන්න, ඔයගොල්ලන්ගේ නොයිස් කැන්සල්, ඒ වගේ ගොඩක් ඔප්ෂන්ස් මේවල තියෙනවා. ඒ ටික අපි ඉදිරියේ අනිවාර්යෙන් කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. If you have questions or doubt, please leave the comment down below. Hit the subscribe button and the bell icon to see more latest video update. Until then, signing out. This is Sin from SL Short Tech.